ඔය තමයි ඔය නට ඔය තමයි නව යටත් විජ වාතයේ වාදයේ ක්‍රම. මොකද අපිට බුදුහාමුදුරුවන්ට ගරු කරන්න තරම් ඕනේ නැහැ. අපිට බුදු පිළිමවත් ඕනේ නැහැ. ඒක තැනකට කියපුවා. මේ කියන්නේ මේ පොඩි අයට ඒක එහෙම ඕනේ මොන හරි බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න සද්ධාාවක් ඇති කරගන්න ඒක ඕනේ. ඒක මේ ලොකු ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. ඒක අපි බොහොම ස්වාධීනව හිතන්න ඕනේ. ඒතකොට ඒක ලොකු ගැටලුවක් කරලා ගැටුම් ඇති කරන එක තමයි අර ක්‍රමවේදී ක්‍රමය. ඒකින්ද අපිට ඒව ඉවසන්න පුළුවන් වෙනවනේ බෞද්ධයා කියන්නේ බෞද්ධයාගේ ඉහළටම ගිය රහතන් වහන්සේ කියන්නේ අතපය කැපුවත් තරහ ගන්නේ නැහැ. ඒක තමයි එතන මේවයි. ඉතින් මේ ඉන්න බෞද්ධ ඔක්කොම රහතන් වහන්සේලා නෙවෙයි. රහතන් වහන්සේලා හැදෙන්නත් මේ බෞද්ධ දර්ශනේ රැකෙන්න ඕනේ. ඉතින් අපි අර පොඩි පොඩි දේවල් වලට ඔය තොරණ පෙන්නවා හරි දැන් තොරණින් අපිට මේ තොරණ හොඳයි නරකක් නැහැ. තොරණින් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ නේ. ඒකත් විශ්වාසයක් වෙලා තියෙන්නේ. ඉතින් විශ්වාස එකක් හෝ මේ බෞද්ධ දර්ශනය ඒකෙන් ඉස්මතු වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක ගැන ලොකුවට අපි මේ ෆයිට් කරන්න උවමනාවක් නැහැ. මොකද තොරණක් නැති වුණා හරි බුදු පිළිමයක් කැඩුවා හරි ත්‍රිපිටකය පයින් ගැහුවා හරි කියලා බුදු පිළිමයක් පෑගුවා කියලා හරි ඒ බුද්ධ දර්ශනය නැති වෙන්නේ නැහැ. ඒතකොට ඒක උලුප්පලා මෙතන ප්‍රශ්න ඇති කරන එක තමයි ඔය නව යටත් විද්‍යාවාදී ක්‍රමය. ඒතකොට ඒකට අහුවෙන අසරණ මිනිස්සු තමයි මරාගන්නේ. ඉතින් ඒකින්ද ඒවා ලොකු ගැටලු නෙවෙයි. දැන් ගොඩක් අයට අපි කියමු බුදු පිළිමයක් පාගන. ඒක ඒතකොට හරි ඊ ගැටලුවක්. බුදු පිළිමේ තියෙන්නේ ඒ මැටි ගොඩක්. ඒතර අපේ හිතේ තමයි බුදුහාමුදුරෝ ඉන්නේ. ඒතර ඒක බිම වැටිලා තිබිලා කැඩුනා කියන එක නෙමෙයි එතන ගැටලුව. ඒ බුදුහාමුදුරෝ කවුරු පාගෙන ඉරත් අපේ හිතේ උඩින් ඉන්නේ. ඒක අපේ හිතේ ඒ උන්වහන්සේට අවශ්‍ය නැහැ මේ මොන හරි පිං අවශ්‍යත් නැහැ. කෑම අවශ්‍යත් නැහැ. ප්‍රශංසා අවශ්‍යත් නැහැ. මොකුත් ඕනේ නැහැ බුදුහාමුදුරෝ. බුදුහාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ ඒ සියල්ල අපිට දීලා මහා කරුණාවෙන් නික්මිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ අපි වඳින්නේ උන්වහන්සේගේ ඒ කරපු ඒ විශිෂ්ට ගුණය ඒ විශිෂ්ට කරුණාව මහා කරුණාව පිළිබඳ සද්ධාාවක් වෙන හින්දා තමයි අපි වඳින්නේ. එතකොට ඒකට ඒ සද්ධාාවෙන් කියලා දීලා තියෙන්නේ අනිත් අය ඔක්කොටම කරුණාව දක්වන්න කියලා. එතකොට මේ බුදු පිළිමේ රකින්න එක නෙවෙයි අපි බුදු පිළිමේ රකින්නවා කියන්නේ පුලිමේ රකින්න එක නෙවෙයි අපේ හදවත රැකගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඔය සුළු දේවල් වලට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. ඕන දේ මේ තොරම් පෙන්නුවාද බුදු පිළිම කැඩුවද පුළුදුන හදන්න දුන්නේ නැද්ද ඒව එච්චරම ගැටලු නෙවෙයි. නමුත් එහෙම අසාධාරණ විදියටම ඉවසගෙන ඉන්න කියලාත් මම කියන්නේ නැහැ. ඉතා සාධාරණ විදිය කියන ඕන ෆයිට් එකක් කරන්න තියෙන ඉතින් බොහොම සංයමයෙන් නිකන් මේ මනසට ඔළුවට තන දීලා තමයි ෆයිට් කරන්න ඕනේ. නැත්නම් ඇඟට තන දීලා ෆයිට් කරොත් ඒ ෆයිට් එකෙන් එවත් ඒ තරගෙන් දිනන්නත් බෑ. ඉස්සර LTT එකත් එක්ක ගහගත්තා. දැන් ආය මුස්ලිම් ප්‍රශ්න මුස්ලිම් අයත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා වගේ දැනෙනවා. ඉතින් මට හිතෙන්නේ මේක මේක මිහි ඉබේ වෙන එකක් නෙවෙයි මේක නිකන් ඇති වෙනවා. කොහෙන් කොහෙන් හරි අපිට මේක දානවා අපිට අපේ රට ස්ථාවරව තියෙන්නේ නැති වෙන්න දාන එකක් කියලා තමයි හිතෙන්නේ. මම අර්ථ දක්වගන්නේ මේක මේ නව යටත් විජිතවාදී ක්‍රමයක් විදියට. ඒක නිසා මෙතෙන්දී අපි ඉත්තු වෙන්නේ නැතුව විශේෂයෙන් මුස්ලිම් අය තමයි දැනට ලෝකයේ හැම ගැටුමකටම මුල් වෙලා ඉන්නේ. ඒතර මේකට මම හිතනවා මේගොල්ලන්ගේ මේ කුරානයේ තියෙන සමහර ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ යුද්ධෙට පාවිච්චි කරපු සමහර වදන් මේ කුරානයේ තියෙනවා. එතකොට ඒවා මේ සමහර මේ දැන් අලුත් අය ඒවා අලුත් අය හෝ මේ නව යටත් විජිතවාදී ක්‍රමය විසින් ඒවා උලුප්පලා දාලා දාන්න බලනවා. එතකොට ඒක ඒ ජනතාව හිතනවා මේක මේ ආගමේ තියෙන එකක් මේක අපි කරන්න ඕනි කියලා. විශේෂයෙන් ඔය මේ වෙන ආගමිකයන්ගේ ඔයට හිංසා කරන ඒවා ඊට පස්සේ දැන් ගල් ගහලා මරන ඒවා ඒගොල්ලන්ගේ නීතියත් කුරානේ වෙලා තියෙනවානේ. එතකොට දැන් මේ නීතිය කුරාණි වුණාම තමයි මේ ගැටලුව එන්නේ. එතකොට මේ ලංකාවේ මිනිස්සුන්ට විශේෂයෙන් බෞද්ධයන්ට තියෙන සැකය තමයි මේ අරාබිය වගේ මේ නීතිය මෙහෙට එයිද කියලා. ඉතින් ඒකෙන් ඇත්තටම වෙන්නේ කොහේ බැලුවත් දැන් බලන් ගියත් මුස්ලිම් ජනතාව තමයි ගොඩක් විනාශයටපත් වෙලා තියෙන්නේ. එතකොට ලංකාවෙත් ඒක ඇති නොකර ගන්න අපි දෙගොල්ලොම මහන්සි වෙන්න වෙනවා. එතකොට බෞද්ධ පැත්තෙත් පොඩ්ඩක් අන්තවාදී විදියට යන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මම හිතන්නේ ඒගොල්ලන්ටත් සල්ලි හරි මොනවා හරි ආධාර දෙන්නේ අරගොල්ලන්ටත් ආධාර දෙන්නේ මේ එකම කට්ටියක් තමයි. මොකද ඒ කට්ටියට උමනයි මේ රටවල් ස්ථාවරව තියෙන්නේ නැතුව ප්‍රශ්න ගොඩක තියලා තියන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ පාලනය හරි පහසුයි. ඉතින් අපිට මේකට විසඳුමක් විදියට අපි දෙගොල්ලෝ විශේෂයෙන් මුස්ලිම් අය දැනට තියෙන ප්‍රශ්නයන් විශේෂයෙන් මුස්ලිම් අය
සහ මේ බෞද්ධ අය මේ පිළිබඳ ඒකේ විද්වතු නිකම් මේ පහළ මට්ටමේ අයට මේක ලොකුවට දැනෙන්නේ නැහැ නේ. ඒකේ ඉහළ ඉන්න විද්වතුන් මේ කුරාණය හරි විදිහට අර්ථ දක්වන්න වෙනවා. මොකද කුරාණෙත් සමහර පාට හැම වෙලෙම මේක පාවිච්චි කරන්නේ නැහැ නේද? අපි උපවාස කාලයක් තිබ්බොත් ඒ උපවාස කාලයට පාවිච්චි කරන පාඩ තියෙනවා. එතකොට යුද්ධ කාලෙට තිබ්බේවා යුද්ධ කාලෙට පොඩ්ඩක් ඒක තියලා තියන්න ඕනේ. ඒක මෙතෙන්ද ගන්න හොඳ නැහැ. එතකොට ඒක තමයි මගේ අදහස. මොකද මේක මේ අපි මරාගෙන කොටාගෙන කියන්නේ අරයට ගහලා මෙහාට ගහලා බලසේනා මේ යක්කු කිකා මේ දඟලනට වැඩිය මේක සාමදානියෙන් මේ තියෙන ප්‍රශ්නේ හරියටම මූලය හොයාගෙන කොතනද මේකේ මුල කියලා හොයාගෙන ඒ මුලට බෙහෙත් කරනවා හැර නිකන් මේවා කරගත්තොත් එහෙම එහෙම නැත්තම් නිකන් ප්‍රශ්න ඇති කරගත්තොත් අපේ රට තමයි විනාශයට යන්නේ. ඒ නිසා මම මේ සියලු ওই විද්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ ඔය විශේෂයෙන්ම ඉස්ලාම් ආගම හොඳට දන්න සිංහලත් දන්න අයට සහ ඉස්ලාම් ආගමේ ඉහළම ඉන්න අයට ඒ ආග ඒ කුරාණයේ තියෙන ඒවා හරියට අර්ථ දක්වලා දෙන්න. නැත්නම් මේක වැරදි විදියට ගන්නවා. ඔය වහාබ්වාදී කියලා එකක් පටන්ගෙන තියෙන්නේ පරණ විදියට කුරාණේ ගෙනියන්නේ. ඉතින් පරණ විදියට ඔය කුරාණේ ගෙනියන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඉතින් ඒක තමයි එතන ඔය ගැටුම් සුන්නි ෂියා ඒගොල්ලෝ ගැටුම් ඇති කරගෙන යන්නේ. ඉතින් ලංකාව එහෙම වෙන්න ඕනේ නැහැ. තවත් අෆ්ගනිස්තානයක් හරි තවත් පාකිස්තානයක් හරි මැලේසියාවක් හරි වෙන්න ඕනේ නැහැ. මේක අපි කලින්ම අඳුරගෙන ලංකාවේ ඉන්න බුද්ධිමත් මිනිස්සු ඒකින්ද මේක කලින්ම අඳුරගෙන කලින්ම මේකට පිළියම් යොදන්න ඕනි. එතකොට අපි ඔක්කොම අපිට පුළුවන් දේවල් අපි කරන්න ඕනේ. නැතුව අපිට පස්සේ මොකද මේක ඔඩුදුවල ගියොත් එහෙම අපිට ආයෙ හැරෙන්න විදියක් නැති වෙනවා. බුද්ධ ධර්මයේ තමයි ලෝකයේ ඇති සියලු ගැටලු වලට බුද්ධ ධර්මයේ තමයි පිළිතුරු තියෙන්නේ. මොකද මේ ලෝකයේ තියෙන සියලුම ගැටලු තියෙන්නේ මනස මුල් කරගෙන. මේ මනසින් හදාගත්ත යම් යම් දේවල් එක්ක තමයි මේගොල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නේ. එතකොට බුද්ධ ධර්මයේ නියම පිළිතුරු තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ පිළිතුරු තිබුණට දැන් එක පැත්තකින් වෛර කරනකොට වෛරෙන් වෛරය සම්දිනේ කිව්වට හරියන්නේ නැහැ. එතකොට වෛර කරන්නේ නැති මිනිස්සයා නැති වෙලා යනවා බුද්ධ ධර්මියත් නැති වෙලා යනවා. එතකොට බුද්ධ ධර්මයේ ගැන කිසිම විවාදයක් නැහැ. ඒක මොන දෙයකින් බැලුවත් ඒකට තර්ක කරන්න ප්‍රශ්න කරන්න විසඳුම් ගන්න එතනින් එහාට දෙයක් නැහැ. ඒක විතරමයි තියෙන්නේ. නමුත් ඒක කියලා ඒක අපි තපස් රකින්න ගිහිල්ලා හරි මේ කැලේට ගිහිල්ලා මේ වැඩේ කරන්න බැහැ. මොකද රටකුත් තියෙන්න ඕනේනේ. ඉතින් ඒක හොඳයි. ඉතින් යන්න පුළුවන් හොඳයි. ඉතින් ඒක නිසා බුද්ධ ධර්මයේ කිසිම ගැටලුවක් නැහැ. බුද්ධ ධර්මයේ තමයි නියම විසඳුම. ඒ බුද්ධ ධර්මයේ හින්දම තමයි අපි උනත් මේ සහෝදරයන් වෙනුවෙන් බොහොම සානුකම්පිතව බලන්නේ. මොකද අපි ඒගොල්ලෝ දිහා වෛරයෙන් නෙමෙයි බලන්නේ. අපි බලන්නේ ඒගොල්ලොන්ට මේ නොතේරෙනවා. මේ ප්‍රශ්නේ හරියට පැහැදිලි නැහැ. ඉතින් ඒගොල්ලෝ මුලා වෙලා කාට හරි. ඉතින් ඒ අනුකම්පාව, ඒ කරුණා, මෛත්‍රිය බුද්ධ ධර්මයේ තියෙන හින්දා තමයි අපි මේ ප්‍රශ්න වලට මේ විදිහට මේවා කරගන්නේ. බුද්ධ ධර්මයේ තමයි සියලු දේවල් වලට ඔසුව. අය වෙන දෙයක් නැහැ.